ඔන්න එහෙනම් ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා මගේ පළවෙනි එපිසෝඩ් එකට. මගේ නම හනීස්. මේ channel එකේ මම ගොඩක් දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටෙක් පැත්තට බර, මගේ personal life experiences ගැන. Mainly මම දැන් අවුරුදු 8කට වඩා working from home, ගෙදරින්දම වැඩ කරනවා UK US based companies වලට. ඒ experience එක මට ඔයගලන් එක්ක share කරගන්න පුළුවන්. ඒත් එක්කම මගේ home office setup එක, මගේ ළඟ සෑහෙන ගැජට්ස් මෙතන තියෙනවා අවුරුදු ගණන් තිස්සේ එකතු වෙච්ච ඒවා. මේ එක එක ගැජට්ස් ගැන කතා කරන්න පුළුවන්. ඒත් එක්කම හෝම් ඔටෝමේෂන්, ඒත් එක්කම ගොඩක් දුරට ඇපල් ගැජට්ස් ගැන ගොඩක් දුරට කතා කරයි. මොකද ඔගලම ෆලෝ කරනවා, ඔගලන් දැකලා ඇති මම ඇපල් ගැජට්ස් ඔක්කොම වගේ පාවිච්චි කරන කෙනෙක්. මගේ ඩේලි ඩ්‍රයිව් එක iPhone 14 ප්‍රෝ එක දැනට, ඒත් එක්කම මැක්බුක් ප්‍රෝ එක, එම් සීරිස් එක, පරණ ඉන්ටල් බේස්ඩ් ඒ වගේ සෑහෙන ගැජට්ස් ගොඩක් මම ඩේ පාවිච්චි කරනවා. ඉතින් මේවා ගැන ඔගලන්ට ඉන්සයිට්ස් දෙන්න පුළුවන්. ඒත් එක්කම ගොඩක් දුරට වෙබ් ඩිවලපර් කෙනෙක් හැටියට කොහොමද ඔගලන්ගේ ජොබ්ස් ජොබ් මාකට් එකට යන්නේ, කොහොමද ඔගලන් ගිග්ස් හොයාගන්නේ, ඒත් එක්කම ඔගලන්ගේ රෙසියුමේ ඒ වගේ දේවල් කොහොමද පොඩ්ඩක් පොලිෂ් කරගන්නේ ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න, ඒ වගේ දේවල් ගැනත් මම මේ චැනල් එක ගොඩක් දුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔගලන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේක ගොඩක් මම ගොඩක් කලින්ම කරන්න බලන් හිටපු චැනල් එකක්. මේක ගොඩක් දුරට අර බ්ලොගින් ස්ටයිල් එකේ තමයි තියෙයි. ෆ්‍රී ෆෝම් ස්ක්‍රිප්ටඩ් කතාවක් නෑ. මම ටෝකින් පොයින්ට්ස් ටික ලෑස්ති කරගෙන ඒක අනුව කතා කරනවා. ඔගලන් මාව ෆලෝ කරනවා නම් ඔගලන් දන්න සබ්ජෙක්ට් එකක් තමයි මම ගොඩක් දුරට ඇපල් ඉකෝසිස්ටම් එකේ හොඳටම ලොක් වෙච්ච එක්කෙනෙක්. ඉතින් මෙතන ගත්තත් ඉතින් මැක්බුක් එක, අයිපෑඩ් එක, ඇපල් ෆෝන් එක, වොච් එක, ඒ වගේ ඇපල් ඉකෝසිස්ටම් එකේ තියෙන ඔක්කොම ඩිවයිසස් වගේ යූස් කරනවා, එයාපෝඩ්ස් ඒ වගේ. ඉතින් මම දැන් අවුරුදු 10ක් තිස්සේ මේ ඔක්කොම එකපාර ගත්ත ඩිවයිසස් නෙමෙයි, අවුරුදු 10ක් තිස්සේ හිමින් හිමින් එකතු කරගත්ත දේවල්. ඒ වුණාට මේ අවුරුද්දේ මට හිතුණා පොඩි වෙනසකටත් එක්ක ඇන්ඩ්‍රොයිඩ් පැත්ත පොඩ්ඩක් බලමු කියලා. ඒත් එක්කම දැන් ඇපල් පික්සල් 8 ප්‍රෝ එක රිලිස් කරලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් රිසර්ච් කරපුවාම මට ඩිවයිස් එකක් හම්බුණා. මෙන්න මේ තියෙන්නේ ඒ ඩිවයිස් එක. ඉතින් පික්සල් 8 ප්‍රෝ ෆෝන් එකක් මම ගත්තා. එතකොට මට පියෝ ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒත් එක්කම ගූගල්ල සෑහෙන ප්‍රොමිස් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ අලුත් AI ප්ලට්ෆෝම් එක මේකත් එක්ක ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා කියලා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම හිතන අවුරුදු 10කට විතර පස්සේ මම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් පාවිච්චි කරන්නේ. ඒත් එක්කම මම මැක් OS X වල තමයි ගොඩක් කාලය ගත කරන්නේ. ඒත් එක්කම ඉතින් මට පොඩ්ඩක් අර Windows Linux පැත්තෙත් මොනවද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඉතින් ඒ රිවියුස් උත් ඒත් එක්කම ඔයගලන්ගේ ප්‍රශ්න ගැටලු තියෙනවා මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒවට මම වෙන වෙනම වීඩියෝස් හදලා දාන්නම්. දැනට මම පළවෙනිටම අන්බොක්සින් වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ගොඩක් දුරට අර ස්ක්‍රිප්ටඩ් නැති නිසා පොඩ්ඩක් ෆ්‍රී ෆෝම් මේ වගේ කතා කරන ස්ටයිල් එකක් තමයි තියෙන්නේ. ඉතින් බලමු. මම ගොඩක් දුරට සයිඩ් බයි සයිඩ් මේ ෆෝන්ස් දෙකම පාවිච්චි කරයි. iPhone 14 Pro එකයි මම ගොඩක් දුරට මේ ෆෝන්ස් දෙක සයිඩ් බයි සයිඩ් පාවිච්චි කරයි. ඉතින් එතකොට ඔයගලන්ට බලාගන්න පුළුවන් මේ ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඒත් එක්කම මේ චැනල් එක මම ගොඩක් දුරට කරන්නේ මගේ පර්සනල් ග්‍රෝත් එක වෙනුවෙන්. ඉතින් මොකද මේක මගේ සිහිනයක්. දැන් අවුරුදු ගානක් තිස්සේ මට චැනල් එකක් ඕපන් කරන්න ඕනේ, චැනල් එකක් දාන්න ඕනේ කියලා තිබ්බා. ඒ වුණාට චැනල් එකේ ගොඩක් වීඩියෝස් මම කරලා තිනවා. ඔගලන් පල්ලයට ගිහලා බැලුවොත් තේරේ. ඉතින් ආචරි සම්බන්ධව ඒ වගේ මම ගොඩක් දුරට මාව එක්සයිට් කරන ගොඩක් දේවල් වලට සම්බන්ධ වීඩියෝස් දාලා තිනවා. ඒ වුණාට මම හිතුවා මේක පොඩ්ඩක් ටෙක් පැත්තට බාර කරලා මගේ එක්ස්පර්ටිස් එක තියෙන පැත්ත ෆෝකස් කරලා වීඩියෝස් පුළුවන් නම් සති දෙකකට සැරයක්වත් දාමු කියලා. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඒත් එක්කම මම Google කරලා බලපුවාම මම දැක්කේ නෑ මේ තාම Pixel 8 Pro එක සම්බන්ධ වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් සමහරට මේක පළවෙනි අන්බොක්සින් එකක් වෙන්න පුළුවන්. එහෙම මම ලයිව් අන්බොක්සින් එකක් එක්ක ෆස්ට් ඉම්ප්‍රෙෂන් වීඩියෝ එකක් දාන්නම් මේකට.
ඉතින් මේ කැමරා සෙටප් මේ මේවා මේ වගේ මේ මොනලොග් තනියම කතා කරන පළවෙනි පාර ඉතින් මම ඔන්ලයින් මීටිංස් වල ඕන තරම් කතා කරලා තියෙනවා. උනාට කැමරා බලාගෙන කරුණු ටිකක් එක දිගට කතා කරනවා කියන්නේ පොඩ්ඩක් අමාරු වැඩක්. ඉතින් මේකත් මං කිව්වා වගේ මේක මගේ පර්සනල් growth එකට කරන වැඩක්. මේ ජර්නි එකට ඔගලන් උත්මාත් එක්ක එකතු වෙයි කියලා හිතනවා. ඉතින් වීක්ලි නැත්නම් සති දෙකකට සැරයක් මම බලාපොරොත්තු වෙනවා ටිකක් හොඳ quality videos ටිකක් දාන්න. බලමු මේ channel එක කොයි පැත්තට ඇයිද කියලා. ඒ වුණාට starting point එකක් හැටියට මේ video එක මම ඔගලන්ට දෙනවා. subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ channel එක සෑහෙන කාලයක් තිස්සේ අයිඩලින් තිබ්බ එකක්. ඉතින් reaches කොහොම එයිද දන්නේ. ඉතින් මේකත් පොඩි එක්ස්පෙරිමෙන්ට් එකක් වෙයි. හරි, එහෙනම් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා බලමු. thank you එකතු වුණාට.